ආසියානු කලාපයේ ක්‍රිකට් දැවැන්තය විදිහට මෑතක් වෙනකම් හිටියේ ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව කියන රටවල් තුන. මේ රටවල් තමයි ආසියාවේ ක්‍රිකට් ආධිපත්‍ය පතුරවාගෙන හිටියේ. කොහොම වුණත් මේ වෙද්දි බංග්ලාදේශය, අෆ්ගනිස්තානය වගේ රටවල් මේ ප්‍රබල රටවල් තුනේ මට්ටමට එන්න සමත් වෙලා තියෙන වගක් තමයි පෙනෙන්න තියෙන්නේ. කොහොම වුණත් පසුගිය කාලේ බංග්ලාදේශය වගේම අෆ්ගනිස්තානයේ ක්‍රිකට් උඩට ගන්න ආසියාවේ ක්‍රිකට් ප්‍රබලය තුන් දෙනා මැදිහත් වෙන විදිහක් අපි දැක්කා. හැබැයි ඒ දේවල් දැන් මේ ආධුනික රටවල් අමතක කරලාද කියලාත් හිතෙන මට්ටමේ වැඩ තමයි දැන් වෙන්නේ. දවසක පාකිස්තාන අෆ්ගනිස්තාන තරගයේ අතරතුරේ ක්‍රීඩා පිටියේ ඇවිලිනු සටන් වගේම ක්‍රීඩා පිටියෙන් එළිය ඇතිවුණු ගැටුම් ගැනත් වැඩිපුර කතා කරන විදිහක් තමයි අපි දැක්කේ. මේ ඇතිවුණු සිද්ධිය ගැන හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක ජාවෙඩ් මියන්ඩා කනස්සල්ලකින් කතා කරලා තිබුණා. හිටපු පාකිස්තාන නායකයා කියලා තිබුණේ කට්ටියට මුල අමතකයි කියලා. මම ගොඩක් සතුටු වෙනවා පාකිස්තාන කණ්ඩායමේ දක්ෂතා ගැන. ඒ අතරම අෆ්ගනිස්තාන කණ්ඩායම හැසිරුණු විදිය ගැන ලොකු කලකිරීමක් තියෙනවා. මොකද පාකිස්තාන කණ්ඩායම එක්ක තරගයේ එයාලා හැසිරුණු විදිය කොහොමවත් අනුමත කරන්න බෑ. එයාලගේ හැසිරීම නම් අන්තිමයි. මොකද එයාලට මුල මතක නැහැ. පාකිස්තානයේ තමයි ඔවුන්ට ක්‍රිකට් පුහුණුවෙන් අවශ්‍ය පහසුකම් දුන්නේ. සමහර වෙලාවට අපේ ප්‍රවීණ ක්‍රීඩකයෝ අෆ්ගනිස්තාන තරුණ ක්‍රීඩකයෝ හදන්න ලොකු කැපකිරීමකින් වැඩ කරලා තියෙනවා. පුද්ගලිකව මමත් ඔවුන්ගේ තරුණ ක්‍රීඩකයන් පුහුණු කරන්න උදව් කරලා තියෙනවා. ඉතින් ඔවුන් එහෙම තියාගෙන තමයි පාකිස්තාන කණ්ඩායම එක්ක තරගේ මොනවත් මතක නැති විදියට හැසිරුනේ. ක්‍රිකට් ගහද්දි හැසිරෙන්න ඕන විදිය එයාලට අමතක වෙලා. තරගයක් දිනුවා කියලා සුපිරි වීරයෝ වගේ හැසිරෙන්න එපා. හැමදේටම වඩා වැදගත් මේක ක්‍රීඩාවක් කියන දේ. මම ඉල්ලන්නේ අෆ්ගනිස්තානයේ ඒ දේ මතක තියාගෙන සෙල්ලම් කරන්න. ඔය විදිහට තමයි කුකුල් කේන්තිකාරයෙක් කියලා ප්‍රසිද්ධ ජාවෙඩ් මියන්ඩාට් අෆ්ගනිස්තානයේ විනය ගැන කතා කරලා තිබුණේ. ජාවෙඩ් කියන්නේ කේන්තිම් ප්‍රේක්ෂකයන්ට පහර දෙන්න ප්‍රේක්ෂකාගාරවලටත් පැනපු චරිතයක් කියලා තමයි ප්‍රසිද්ධ. ඒ අතීතයේ කොහොම වුණත් හිටපු පාකිස්තාන නායකයා කියපු කතාව නම් සාධාරණයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.